ඉන්න ඕන කෙනෙක් වදුල්ල දිස්ත්‍රික් නායක චමින්ද විජේසිරි අංක 9 මෙවරත් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන සන්ධානයේ නායක හැටියට කටයුතු කරන හර්ෂණ රාජකරුණ මැතිතුමා ඇතුළු අපේ සියලුම අපේක්ෂක මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නායකයන්ගේ අවසරයි ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ ආදරණීය මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරයනි මේ වෙලාවේ අපේ නිරෝෂාත කෝරළ මැතිණියත් සම්බන්ධ වෙනවා. ඉතින් අපි නැවත මැතිවරණයක් අභියසේ ඉන්නේ. පාර්ලිමේන්තු මැතිවරණය අපි සියලු දෙනාටම වගේ රටට වැදගත් මැතිවරණයක්. මේ මැතිවරණය හරහා අපිට නැවත ඇත්ත දිනවල බොරුව පරාජය කරන්න හැකි වෙනවා කියලා මම ඔබ තමුන් නාසෙලට කියනවා. මොකද ගිය සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ බොරුව ජය ගත්තා. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ 809,000කට ආසන්න සංඛ්‍යාවක් එදා ඡන්දය දුන්නා. මොකද ඒගොල්ලෝ හිතුවා සැප්තැම්බර් 21 ඡන්දය දීලා 22 දිනනකොට 23 වෙනිදා වෙනකොට මේ රටේ හොරු ඔක්කොම අල්ලලා හිරගෙදර දායි කියලා. අල්ලපු හොරු ඉන්නවද? දෙන්නෙක්ව ඇල්ලුවා. හැබැයි ඒවා හොරකමට නෙමේ ලියාපදිංචි කරපු නැති වාහන ගෙදර තියාගෙන. එහෙම අයනම් ඕන තරම් ඉන්නවනේ ගම්පහ දිස්ත්‍රික්කෙත් ඇති නේද? එන්ජින් බඩ් කරපු වාහන තියන අය ඉන්නවනේ ඕන තරම් ඇති. හැබැයි හොරු අල්ලනවා කිව්වා 100කට වඩා දානවා කිව්වා හිරේ. ඒක බලාගෙන දුන්නා ඡන්දේ. මොකද ඔවුන්ම ප්‍රචාරය ඇරියා පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා 222ක්ම හොරු කියලා. ජනතාව බලාගෙන හිටිය හොරු අල්ලනක ෆයිල් තියෙනවා කිව්වා. හැබැයි දැන් ෆයිල් ටික තෙමිලා වේයෝ බැඳලා ඇති කියලා මං හිතනවා. සමහරු ඡන්දෙ දුන්නේ ඇයි? එදා කිව්වා තෙල් ටික පෙට්‍රෝල් ටික ගොඩ බහනකොට වරායේ ලීටරයක් රුපියල් 42යි ඩීසල් රුපියල් 32යි. එහෙනම් මේකේ ටැක්ස් එක සම්පූර්ණයෙන් අයින් කරලා අපි ලාවෙට දෙනවා කිව්වා ඉන්ධන ටික. එනිසා ඒ ඉන්ධන ගන්න බලාගෙන ජනතාවටත් ඒ වෙලාවේ අමාරු තිබුණානේ. ඉන්ධන මිල වැඩි වෙලා ඉන්ධන ගහගන්න බැරුව ඒ නිසා ඉන්ධන මිල අඩුවෙයි කියලා හිතලා දුන්නා ඡන්දේ. අඩු වුණාද ඉන්ධන මිල? අර රුපියල් 100කින් 150කින් බලාපොරොත්තු වෙලා හිටියේ. එහෙම වුණේ නැහැ. පිටරට හංගපු සල්ලි ගේනවා කිව්වා. මහා ගොඩක් උගණ්ඩාවේ හංගලා තියෙනවා කියලා කිව්වා. මේ ජාතික ජනබලවේගයේ අදටත් අපේක්ෂිකාවක් හැටියට ඉදිරිපත් වෙලා ඉන්න නීතිඥවරියක් කිව්වේ. හැබැයි එතුමියම දැන් කියනවා එහෙම නෙමෙයි නිත්‍යානුකූලව ගෙනිච්ච මුදල් කියලා. හැබැයි ජාතික ජනබලවේගයේ නායකයෝ කියන අපි එහෙම කිව්වේ නැහැ. එහෙම නේද? මම දැක්කා ටිල්වින් සිල්ලා මහත්මයා කියනවා ඒ ඒගොල්ලන්ම බොරුව කියලා. ඒගොල්ලන්ම එහෙම කියනවා අපි එහෙම කිව්වේ නැහැ කියලා. දැන් අපි කාවද විශ්වාස කරන්නේ? නිසා කියන්න ගියොත් කතන්දර ගොඩාක් තියෙනවා. මං ඒවා සියල්ලම කියන්නේ නැහැ. මොකද මෙහි අපේක්ෂක මහත්ම මහත්මීන්ට අසාධාරණයක් වෙන ඔවුන්ගේ කතාව අහන්නයි ඔබ තමුන් නාසෙලා ඉන්නේ. ඒ නිසා මේ බොරුව පරාජය කරලා නැවත රට හරි පීල්ලකට දාගන්න අපි සමගි ජන සන්ධානයේ විශිෂ්‍ය ලෙස ගම්පහෙන් දිනවන්න ඕන කියලා ඔබ තමුන් නාසෙලෙන් අපි ඉල්ලනවා. අපේ නායකතුමා එදා සජිත් ප්‍රේමදාස මහත්මයා වේදිකාවල ඇත්ත කතා කෙරුවා. රටේ ආර්ථිකය හදන හැටි කතා කෙරුවා. රට ණය උගුලෙන් කොහොමද බේරන්නේ කියලා කතා කෙරුවා. මේ රටේ අඩු ආදායම් ලාභී ජනතාව දෙපයින් නැගිට්ටවන්නේ කොහොමද කියලා ඇත්ත කතා කෙරුවා. හැබැයි ඇත්තට ඉඩ තිබුණ නැහැ. ඒ නිසා අපි සියලු දෙනාම බුද්ධිමත් ජනතාව ගම්පහ ඉන්නේ බුද්ධිමත් ජනතාව මේ රට නැවත හරි මාර්ගයට ගේන්න ඇත්ත රජ කරවන්න ඇත්ත මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න ඔබ තමුන්නාන්සේලා නොවැම්බර් 14 සමගි ජන සන්ධානයේ දුරකථන ඉදිරියේ ඔබ තමුන්නාන්සේලගේ වටිනා ඡන්දය පාවිච්චි කරලා ඒ පක්ෂය තුල නායකත්වය වගේම හොඳ අපේක්ෂක මාත්ම මහත්මීන්ට මනාප තුනක් තියෙන මනාප තුන ලකුණු කරලා දැවැන්ත ජයග්‍රහණයක් ගම්පහ දිස්ත්‍රික්කේ ලබලා දීලා පාර්ලිමේන්තු බලය සහතික කරගමුයි කියන ආරාධනාව කරමින් මට මේ රැස්වීමට ආරාධනා කර ඔබේ හර්ෂණ රාජකරුණ මැතිතුමා ඇතුළු ඒ පක්ෂයේ සියලුම සංවිධායක මණ්ඩලයේ මගේ
ස්තුතිය පුද කරමින් සියලු දෙනාටම ජය වේවා සමග ජන සම්දානයේට ජය වේවා අපේ අපේක්ෂක මහත් මහත්මින්ට ජය වේවා කියමින් මම නිහඬ වෙනවා සුදී සුදර්ශනේ ප්‍රනාන්දු පුලේකාරෝ හෙටපු අමාත්‍යතුමේට දසත සිසාරා විශ්වාසී සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.